ඇත්තටම අයාට ගොඩක් ආදරේ. අපි පොඩි කාල බත් කැවෙත් මෙයාව පෙන්නලා. ඇත්තටම ඒ කියන්නේ ඔය මවකගේ හැඟීම මම බින්දා. සජීවිතා එදා මෙදා තුර මතක මං පෙතා. ආදර කතාව පටන් ගන්නේ රම්මිසුරම්ම නාට්‍යයෙන්. හැබැයි අපි ඊට කලින් හම්බෙලා තිනවා අවුරුදු දෙක තුනකට කලින් අපි බිමල් තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරද්දි. ඉතින් හරීම නපුරු ආඩම්බර එහෙම මනසකෙක්. ගුඩ් මෝර්නින් කිව්වට ගුඩ් මෝර්නින් කියන්නෙත් නැති ජාතියෙක් කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් මම අර හැමෝත් එක්කම ටිකක් වැඩියෙන් කතා බහ කරන කෙනෙක්. මගේ පුරුදේම. ඉතින් මෙයා එහෙම නෙමෙයි. මෙයා ටිකක් නිශ්ශබ්දයි. ඒක මට තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් මුලින් මං හිතුවේ ඒක යාගේ ආඩම්බරකම වෙන්න ඇති. ඉතින් මූණක්වත් බලන්නේ නැහැ එහෙම. පස්සේ අපි දෙන්නට එකට රඟපාන හම්බුණා ඒකාංගික නාටක. ඒකෙත් පෙම්වතුන් විදිහට රඟපෑවට මේ හරිම මේ මූණ බැලුවද? මෙහෙමයි සීන් එකකදී විතරයි. ඒ ඇරෙන්න එහෙම ලොකු කතාබහක් නැහැ. ඉතින් මම ඉතින් බැනම ඇඩ් කර මම හිතන ප්‍රථම වතාවට එමේ ඉතින් බැනබැන ඇඩ් කරපු නළුවා. ඊට පස්සේ කොහොම හරි අපි දෙන්න මේ ටිකක් දිග නාට්‍ය හම්බුනේ ආනන්ද අබේනායක මහත්මයාගේ ඔය රම්මිසුරම්ම කියන නාට්‍යෙදි. ඒකදීත් මට තාම මතකයි මම ඒක මේ ගොඩක් මාධ්‍යවලදී කියලා තිනවා මේ ඉස්සලම කෝලක ඇවිල්ලා ආනන්ද අංකල් කිව්වහම මේ සුජානි බොයිෆ්‍රෙන්ඩ් ඉන්නේ බිමල් ජයකොඩි කොහොම මට එක පාඩම මොකටද මේ මනුස්සයත් එක්ක මට ඇඩ් කරන්න හම්බෙන්නේ කියලා වගේ එක කියන්න ගියේ නෑ ආනන්දංග ඩිරෙක්ටර්ට කියන්න බෑනේ. ඉතින් මම ෆෝන් එක තිබ්බැටි අම්මට ගන්න අර බකමූණත් එක තමයි මට රංග පහන්න වෙන්නේ එහෙම කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි නාට්‍ය මුල් කාලේ එහෙම ලොකු යා ටිකක් ඉතින් ඒ කියන්නේ ප්‍රේම කරන ජවනිකාම තමයි පළවෙනි පටන් ගත්ත දවසේ ඉඳලම තිබ්බේ. හිතන්නකො ඉතින් තරහ දෙන්නේ ඒකත් ලේසි වුණේ නැහැ. ඉතින් ඒකත් ජය අරගෙන හැම හොම යද්දී පස්සෙන් එනවා ලැජ්ජාවට බයට හැදිච්ච ළමයින අපි එහෙම හැදිලා තිනෙද්දී අපි මම එහෙම කොහොමත් එහෙම වැඩිය කතා බහට යන කෙනෙක් නෙමෙයි. ඉතින් දැක්කව සහ ඉතින් මෙයා ඒ වකට හිටියේ ඒ අපි හරි ගෞරවයෙන් ඉතින් හිටියේ. මොකද දක්ෂ නිලියක් ජනප්‍රිය නිලියක් ඒ වෙනකොටත් රංගනේ සෑහෙන අත්දැකීම් තියෙන කෙනෙක්. ඉතින් කොහොම හරි මට තේරුණා මෙයා මට කැමතියි කියලා ටික ටික. ඒක නිසා මම ඒ ගැන සලකා බලුවා ටිකක් කල් යනවා. ඒ කොහොම හරි අපි ඉතින් වැඩ කටයුතු කරනකොට ඒ කියන්නේ ඒකේ හරි ලස්සන කාලයක් ඉතින් ඒක. මම එක ප්‍රේම සම්බන්ධයකින් ඉවර වෙන කාලෙ මගේ එක ඉවරක් ඉවරයක් වෙන්න ඕනේ ඉවරයි වගේත් කියලා හිත හිත ඉන්න කාලෙක. ඉතින් ඊට පස්සේ මෙයත් එක්ක වැඩ කරලා අපි එක ෂෙඩියුල් එකක් ඉවරලා ආවට පස්සේ ඊළඟ ෂෙඩියුල් එකට යනකොට අර වෙන්දර තිබුණාට වඩා පොඩ්ඩක් හිතවත් කම වැඩි. ඉතින් දන්නේම නැතුව කොහොම හරි ඉතින් මෙයත් එක්ක තියෙන ඒ කියන්නේ අපිට තිබුණා ඇත්තටම ලව් කරන්නම තමයි තිබුණේ ඔක්කොම. එහෙම ගෙවල් දෙකේ මං හිතන්නේ බලපෑ දන්නෝ ගෙවල් දෙකේ ගෙදරින් අකමැති වෙනවා අපි දෙන්න කොහොම හරි හම්බ වෙනවා. ඉතින් ඒවත් එක්ක ඊළඟ ෂෙඩියුල් එක ඉවර වෙනකොට අපි කොළඹදී හම්බ වෙන්න කොන්සර්ට් එකක් බලන්න යන්න ගාගෙන ආවනේ. ඒ ඉවරනකොට ඉතින් මං එතකොට මගේ තිබුණ සම්බන්ධතාවයක් ඉවර වෙලා මම ප්‍රේමයක් හොයමින් ඉන්න කාලේ මට ප්‍රේමයක් අත්‍යවශ්‍යක දැනෙන කාලේ ඉතින් මම තමයි ඊට පස්සේ කෙලින්ම ඇහුවේ මං කැමති ඔයාව බඳින්න කියලා. මෙයා ඉතින් එකපයින් කැමති වුණා. මං අහනගන් හිටියේ කියලා කිව්වට ගා කමන්නේ ඉතින් මං දැන් බැඳලා හින්ද සද්ද නැතු ඉන්න විශේෂයෙන්ම ගන ස්තුතියන්ට මේ වෙලාවේ ආචිට
වශී කරන්න ආච්චි දවසක් තකහනේ මේ රූගත කරන ස්ථානයට ඇවිල්ලා මට පාන් වර්ගයක් අදලා දුන්නා. මං ඉතින් එතන ඉඳලා තෑ මං ආජි තාමත් මෙයාටම දෙන්න එතන ඉතින් මමනේ හිටියේ. ඉතින් නැගී එන නවක නළුවෙක් දීප්තිමත් නළුවෙක් කියලා දැනුණානේ. ඉතින් ඒ අවුරුදු 10 සතෙන් සතේ ඇඩ් එක කරේ. අතේ තමයි රඟපාන්නේ. තුනේ අවුරුදු 3 තමයි ඉස්සලම මගේ තාත්තා මේ සිනමාවේ කලා අධ්‍යක්ෂකවරේ සරත් සමරවික්‍රම දහනායක. ඉතින් තාත්තාව හැමතිස්සම හම්බෙන්නේ ගෙදරට කට්ටියනවා. ඒන වෙලාවේ මේ මියුරි සමරසිංහ මහත්මිය තමයි අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී. මේ ඇය මාව දැකලා එතකොටම අවුරුදු 3ක ගෑන් ළමෙක්. ඉතින් මම නටනවලු එහෙම එක එකව කරනවලු ගෙදර ඉඳගෙන ওই සාරිය ඇඳගෙන එහෙම. ඊසේ මියුරි ආන්ටි තමයි කියලා තියෙන්නේ තාත්තට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා. ඔහුගේ මේ ඒකාංගික ටෙල්ලාන්ටිකට ළමෙක් හොයනවා. සරත් ළමයාව අපි පොඩ්ඩක් ගෙනියලා පෙන්නමු කියලා. ඊට පස්සේ සර්ගාවටම ලෙස්ටර් සර්ගාවට තාත්තමාව එක්කන් ගියාම සර් මාව දැක්ක හැටිම කැමති වෙලා තියෙනවා. මේ ඉතින් ඒත් පොඩි ප්‍රශ්නයක් කියලා තියෙන ඒගොල්ලෝ හොයලා තියෙන මං ඒ කියන අවුරුදු 3ක වගේ පොඩිම ළමේ නෙමෙයි. හැබැයි ඉතින් මං ගොඩක් පොඩි හින්දා ඒත් සර් කියලා තියෙනවා නෑ මම මේ ළමයාවම තමයි දාලා කරන්න කියලා. ඊට පස්සේ ඉතින් ඒ තමයි මගේ පටන් ගන්න. එදා ඉඳලා මේ දක්වාම මං ඉතින් ඇඩ් කරනවා. ඒ අතර තමයි විපුල සුමනසේකර මහත්මයා කරපු ඇඩ් එක තමයි සතෙන් සතේ ඇඩ් එක කියන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මිනිස්සුම ගොඩාක් අඳුරගත්තේ. ඒක තමයි මම හිතන්නේ. කියන්නේ අපි ඉස්සලම අර සුජානිත් කිව්වා වගේ කියන්නේ මේ මොහොත හරි හැටි අවබෝධ කරගන්න ඕනේ. එතනින් අපි කියන්නේ ජීවිතේ ලොකු ප්ලෑන් එකක් ජීවිතේට අරමුණක් තියෙනවනේ බලාපොරොත්තුක් තියෙනවනේ. ඒක පැහැදිලිවම. නමුත් මේ මොහොත කොහොමද අපි සතුටෙන් ගෙවන්නේ? ඒ සතුට කොහොමද අපි පවත්වගන්නේ? කියන්නේ ඒක કૃතිම සතුටක්ද නැත්නම් ඒක ඇත්තටම ඒක ඇතුලේ තියෙන්නේ ඇත්තද කියන එක තමයි තීරුම් ගන්න ඕනේ. ඒකට සුට්ටක් ඉතින් මනස පොඩ්ඩක් මෝරන්න ඕනේ. ඒක ඊට වඩා සිතුම් පැතුම් වලින් ඊට වඩා සහ මේ මට දැනෙන්නම මේ අපි ඉස්සලම මේ ස්වභාව ධර්මයට ආදරය කරන මිනිස්සු. එතකොට මේ අතාරතේ තේරුම් ගන්නවා. මේ කියන්නේ අපි පස්සේ දුවන්නේ ඇයි මේක මොකටද මහන්සි වෙන්නේ? කියන්නේ මේ ජීවිතය කියන දේ හරියට අවබෝධ කරගත්තට පස්සේ හැලහැප්පීම් කියන ඒවා ඉතින් නැති වෙන්නේ නැහැ. මොකද ඒවත් ජීවිතේ යම් විදිහක අලුත් වීම තමයි. අලුත් වැඩියා තමයි මම නම් හිතන්නේ මේ ජීවිතේට එන හැලහැප්පීම් කියන දේවල්. ඒ කියන්නේ මේක අලුත් වැඩියාවක් වෙනවා ඒව ඇතුලේ. ඉතින් විශේෂයෙන් එකිනෙකාට ගෞරව කිරීම, එකිනෙකාගේ ඒ තියෙන ගෞරවය සහ අනිකාට කරන රෙස්පෙක්ට් එක, කියන්නේ ගෞරවය සහ අනිකාව තේරුම් ගන්න, තමාගේ නොවන දෙයක් කොහොමද තේරුම් ගන්න කියන බුද්ධිය තමන්ට තියෙන තාක් කල් අපිට ජීවිතේ එන ප්‍රශ්න ඕන එකකට බොහොම ස්ටෙඩිව ඒවට උත්තර දෙන්න පුළුවන් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක අපි දෙන්නට යහමින් ගැලපෙච්ච නිසා මේ අපි මේ විදිහට ගෙවාගෙන යනවා. නැත්නම් අපිටත් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. සමහරවිට එතනින් එහාට ගිය ප්‍රශ්නත් අපි ඒවටත් මූණ දීලා තියෙනවා. ඉතින් ඒ මූණ දෙන ඕනම එකක් අපි විශේෂයෙන් අපි දැන් අපි ගත්තොත් එහෙම අපිට ගොඩක් වෙලාවට අපිට එන ජීවිතයට එන ප්‍රශ්නයක් තමයි ඇයි ඔයගොල්ලන්ට තාම දරුවෙක් නැත්තේ කියන එක. හැබැයි ඒකට වුණත් අපිට අපි ඒක දිහා බලන විදිහ ඒක මිනිහෙකුට ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් ඒ ලැබෙන කෙනා දිහා ඉතාම ආදරෙන් බලන සහ නොලැබෙන කෙනා ගැන අපිට තියෙන හැඟීම ඒ නොලැබෙන කෙනෙකුට තියෙන ඒ
ඒ හැඟීමට තියෙන ගෞරවය ඒක අපි අඳුරනවා. ඉතින් එතකොට මම හිතනවා අපිට ජීවිතයට වඩා හොඳින් දකින්න පුළුවන්. ඒ වගේ يعني දැන් මම මේක උදාහරණයක් විදිහට කිව්වේ මොකද මිනිහෙකුට තියෙන ලොකුම හැලහැප්පීමනේ ඕවා සමහරවල් මිනිසුන්ගේ ජීවිත දෙදරලා යනවා. මිනිසුන්ට වෙන් වෙන්න වෙනවා. මිනිස්සු ඒකෙන් පසුතැව වෙනවා. පශ්චාත්තාපයටපත් වෙනවා. ජීවිතේ එතනින් ඉවර කර ගන්න හදනවනේ. හැබැයි ඊට වඩා මම හිතන්නේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. මේ හැඟීම තේරුම් ගන්න පුළුවන් බුද්ධිය තියනවා නම් ජීවිතේ කවදලාකවත් ඒක එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. සහ ජීවිතය අලුත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කියරයි. ඒ හැලහැප්පීම් ජීවිතේ අලුත් වැඩියා කරනවයි කියලා මට හිතෙන්නේ ඒකයි. විශේෂයෙන් කියන්නේ අපිට ඒකට උත්තර දෙන්න පුළුවන්. මොකද අපිට වගකීමක් තියෙනවා. තව කෙනෙකුට එවැනි පීඩාවකින් ඉන්න කෙනෙකුට වචනකින් හරිය සහයෝගයක් වෙන්න. මොකද අපි ඒක විඳිමින් විඳලා ඒ වෙනුවෙන් අපි කොහොමද සූදානම් වෙලා ඉන්නේ? අපි මොකද්ද අපේ දැනට තියෙන අපි ඒකට කොහොමද සූදානම් වෙලා ඉන්නේ කියන එක අපි අත්විඳලා තියෙනවා. ඒත් ඒක නිසා ජීවිතය කියලා කියන්නේ ලැබීම නෙමෙයි. කියන්නේ ජීවිතය කියලා කියන්නේ අපි ආසම දේවල් ලැබෙන එකම නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතේ ඊට වඩා විඳින්න ක්‍රම තියෙනවා. ජීවිතයේ අවබෝධය කියන එක ඇතුලේ ජීවිතය ඊට වඩා හොඳින් විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය කෙනෙක් සහ මහන්සි වෙන්න ඕනේ. දැන් අපි හිතනවා නම් අපි කියමු අපි අලුත විවාහ වෙලා ඒ දරුවෙක් බලාපොරොත්තු වෙන ඉන්නේ. ඒ බලාපොරොත්තු අතාරින්න හොඳ නැහැ. ඒක ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඒ තියෙන තමන් විශ්වාස කරන දේවල් කරාට, එතකොට වෛද්‍ය විද්‍යාවේ තියෙන දේවල් ඒ සියලු දේවල් කරන්න ඕනේ. හැබැයි ඒකම නෙමේ ජීවිතය කියන එක අවබෝධ තේරුම් ගන්න ඕනේ කොතනකදී හරි. මොකද ඊට වඩා ජීවිත තියෙනවා. ඒ කියන්නේ ඊට වඩා අපිට මේ අපිව මෙහෙට අපි ආවට පස්සේ මේ ලෝකෙට අපි මේ සමාජයට ආවට පස්සේ අපිට තව වැඩ ගොඩාක් තියෙනවා කරන්න විතරලා කියන එක. ඒකම ඒක හම්බෙච්ච ගමන් ඒ ඔක්කොම ඉවර වෙන්නේ නැහැ. අපි තවත් බැඳීම් ගොඩක එකතුවක් තමයි පටන් ගන්න. ඒක නිසා මම කියන්නේ තමන් විශ්වාස කරන තමන් අදහනේ සියලුම දේවල් වලට මහන්සි වෙන ගමන් තමන්ට මේ සමාජයට තමන්ට මේ ජීවිතයට දෙන්න තියෙන වගකීම ඉවර වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒ වෙනුවෙන් යහපත් මනසෙන් ඉන්න කියන එක තමයි කියන්නේ. ඒක ඉන්න පුළුවන්. ඒක ඉන්න පුළුවන් සහ අපිට වැඩ ගොඩක් තියෙනවා මේ සමාජ වෙනුවෙන් කරන්න, මේ රට වෙනුවෙන්, මේ පරිසර වෙනුවෙන් අපිට ලොකු වගකීම් ගොඩක් දෙනවා තියෙනවා. ඒක නිසා ඒවා ගැනත් හිතන්න. එතකොට යම් පසුතැවීමක් තියෙනවා නම් ඒකට හොඳම විසඳුම ඒක තමයි කියලා මට හිතෙනවා. ඇත්තටම ඒ කියන්නේ ඔය මවකගේ හැඟීම මම විඳලා ඒ දේ එක්තරා තැනකදී නැති වෙනවා. ඉතින් ඒ විඳින අතරදී කොයි වගේද මගේ ස්වාමියා මට සලකන්නේ කියන කෑල්ලත් මං ඒ කියන්නේ ඒ පරිච්ඡේදයත් මම විඳා. ඉතින් නමුත් මට කියන්න ඕනේ ඇත්තම කතාව තමයි දැන් අපිට සමහර විට දැන් බිමල් කිව්වාගේ හිතෙන්න පුළුවන්නේ මේ ඒක තමයි අපිට ජීවිතේ ලොකුම අඩුව. හැබැයි ඒක ලැබුණාට පස්සේ සමහරට තව කෙනෙක්ට කියන්න පුළුවන් තව මොකක් හරි. ඒ කියන්නේ එහෙමනේ අපිට එන්නෙන්න ඔය හැම එක ඇතුළෙම තියෙන බැඳීම සහ තණ්හාව කියන එක තමයි. ඒ කියන්නේ බුද්ධාගම කියලා දීලා තියෙන ටිකම තමයි අපි මේ කතා කරන්නේ. නමුත් මටත් කියන්න තියෙන්නේ මේ විමල් කියපු එකේම සාරාංශය තමයි අපි මොකක් පස්සේද යන්නේ අපේ ජීවිතේ. ඊට පස්සේ අපිට හම්බෙන හැමදේම වලින්මත් අපි සතුටු වෙනවද? ඒ හැමදේම ලැබුණාමත් අපේ සතුට තියෙනවද? සමහරට එහෙම නැති වෙන්න පුළුවන්. ඉතින් හැමදේම නැහැ කියලත් අපි දුක් වෙන්නත් ඕනේ. එහෙම නැහැ. තියෙන දේත් එක්ක අපිට සතුටු වෙන්න පුළුවන්. තියෙන දේ කොහොමද අපි සතුටින් පවත්වාගෙන යන්නේ කියන එකයි වැදගත් වෙන්නේ. එතෙන්දිත් මම අර කලින් කියපු තැනටම තමයි ආයෙන්නේ මේ මොහොත විඳින්න. මේ මොහොතේ විඳිනකොට ගොඩාක් දේවල් වල ඇත්තම தත්ත්වේ සහ ගොඩක් ඒ කියන්නේ මේ මොහොතේ විඳිනකොට තමයි දැනෙන්නේ ඒ කියන්නේ මම දැනේ ගොඩාක් ජීවිතේ දේවල් තේරුම් ගන්නවා මේ මොහොත විඳිනකොට. ඒක විඳින්න පුළුවන් දරුවෙක් එක්කම නෙමෙයි. ඒක විඳින්න පුළුවන් අපේ දෙමව්පියන් එක්ක. තව දරුවෙක් එක්ක විඳින්න පුළුවන්. සහ මේ මං කියන්නේ පරිසරයත් එක්ක, පොතපතක් එක්ක, ඕන එකක් එක්ක මේ මොහොත විඳින්න පුළුවන් ඉතින්. සින්දුවක් එක්ක. එතකොට මං වටේ ඉන්න සමහර පිරිසත් එක්ක
අපි ඉස්සෙල්ලම අමතක කරන්නේ අපේ මෙතන මොහොතේ ඉන්න හැමදේම අපි අමතක කරනවා. මං කියන්නේ මේ ගහ මෙතන දැන් මේ තියෙන ඉස්සරහ තියෙන හැමදේම අපි අමතක කරලා අපි නැති දෙයක් තමයි මෙතෙන්ට හොයන්න ගේන්නේ. මිනිස්සු මං හැමතිස්සෙම දැකලා තියෙන අඩුපාඩුවක් හොයනවනේ. ඒ මොහොතේ ඇතුලේ හරි අඩුපාඩුවක් හොයනවා. අපි දෙන්නම් පුරුදලා තින්නේ අඩුපාඩු කියන දේවල් ඇත්තටම අපිට ඇත්තටම අමතක කරලා අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ මේ මොහොතේ ඒ තියෙන දේත් එක්ක තමයි සතුටින් ජීවත් වෙන්න බලන්නේ. එතෙන්දී සමහර වෙලාවට දැනෙන්න පුළුවන් ඒ මොහොතට මෙහෙම දේවල් තිබ්බනම් හොඳයි කියලා. නමුත් ඒකත් දැන් අපේ ජීවිතවල අපි ගොඩක් වෙලාවට අඩු කරගෙන යනවා. නෑ, මේ ඇති අපිට.